ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය පෙන්වලා ඉවරලා මේ රට සම්පූර්ණයෙන් අද විනාශ කරලා ඉවරයි. ඉතින් මේකට ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් වග කියන්න ඕනේ. මම හිරගෙදර ගිහිල්ලා ඉවරලා අපි අනිත් මන්ත්‍රීවරු වගේ ගිහිල්ලා හිරගෙදර හිටියේ කාමරේ මාව දාන්න හදේ රෝහලට පළවෙනි දවසේ ආරක්ෂා දෙන්න බෑ කියලා. ආරක්ෂා දෙන්න බෑ කියලා මා රෝහලට දැම්මම මට කියන්නේ මං ලෙඩකුත් නැතුව ඕන් දේශපාලකන ගිහිල්ලා රෝහලට ඇතුල් වුණා කියලා. මම කිව්වා නෑ මාව තියන්න හිරගෙදරම අනිත් හිරකාරියොත් එක්ක. මං කිව්වා ඒක මට පිනක්. හේතුව මා හිරේ දාපු ජනාධිපතිතුමාටත් මාව හිරේ දාපු රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් මාව හිරේ දාපු අනුරාධපුර දිසානායක මහත්තයාටත් සතුටක් ඇති වෙනවා. නැත්තම් ගොඩාක් දුක්ෙයි. ජොනියාව දාලා ජොනියා ගිහිල්ලා රෝහලේ ඉන්නේ ඇඳක කියලා. ඒක මට ලොකු පිනක්. ඒනොත් හොඳට ඉඳ යන්න ඇති. අපි දාපුවාම අපි ගිහිල්ලා රෝහලේ ඉන්නේ නැතුව හිරගෙදර හිටබේ කියන්නේ. හැබැයි ඒගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපිව පීඩනයටපත් කරලා අපි වත්තන්න බෑ කියන එක. ඒ නිසා තමයි අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිත්වයත් එක්ක ජනවාරි 8 ඉඳලා හිටගත්තේ. මට අඬ ගහලා මට ඇමතිකමක් දෙන්න අඬ ගැහුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දික බණ්ඩාරනායකට. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා මේ මම හම්බෙන්න කියලා තියෙනවා. මම යන්නේ නෑ කියලා ගිහලා හම්බෙලා එන්න කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදීව ගිහලා හම්බෙලා ජනාධිපතිතුමානි අඬ ගහන්නේ කියලා. මම ගියා ඉන්දික නතර වුණා මම නතර වුණේ. නතර වෙච්ච නැති හිඳ තමයි මාව හිරගෙදර දැම්මේ.